ලංකා ඉතිහාසය විෂය යටතේ අපසු සස්පෙල විභාගේ බහුවරණ ප්‍රශ්න හතලිහක් සකස්වෙනවා ඒයටතේ බහුවරණ ප්‍රශ්නංක එකේ සිට පහදක්වා එක්ෙක් ප්‍රශ්නය සඳහා නම් පහ බැගින් ලබාදී ඇති අතර ඉන් එකක් පමණක් කවරහෝ හේතුවක් නිසා මාතෘකා පහෙන් වැරදි එ නිසා අපට මුල්ම ප්‍රශ්න පහේ කරන්න තියෙන්නේ මා නොගැල්ලපෙන පිළිතුර මේ පහෙන් නොගලපෙන පිළිතුර තෝරල පිළිතුර ඉදිරයේ තියෙන වරහන්තුළ ලියන්න. බලමොපි පලනිින් ප්‍රශ්නය අංකෙක මහාතිත්ත දෙවනිය ගෝකන්න තිත්ත. තුංවිනිියක සූකර තිත්ත හතර කච්චක තිත්ත පහකාල තිත්ත. මේ අතරින් කච්චක තිත්ත කියල කියන්නේ වරායක් නෙවෙ කච්චක තිත්තගෙනගෙන රට අභ්‍යන්තරයේ පිහිල තියන තොටුපලක් එනිසාම් මේ අතරින් නොගලපෙන පිළිතුර වෙන්නේ කච්චක තිත්තයගෙන අංක හතර හේතුව තමයි හතරක්තියනෝ වරායන් එකක් තියෙන අභ්‍යන්තර තොටු පොලක් එනිසා කච්චක තිත්ත කියන පිළිතුර තම එන්න ඕන එනිසා වරහන් තුලට ඇතුල්වෙන්න ඕන අංක හතර. එවගේම දෙවනි ප්‍රශ්නය එක වන්සත්ත පකාසිනි දෙවනික සමන්තපාසාධිකාව තුන මනෝරත පූරණි හතර සම්මූහ විනෝධන පහන්සුමංගල විලාසිනි. මේක පිළිතුර අංක, දෙකයටතේ එන්න ඕන අංක එ. අක එක. එකට හේතුව තමයි වන්සත්ත ප්‍රකාසිනී කියල කියනි මහාවන්සෙල් ලියන් ලද ටීකාව. නමුන් ඉතිරි හතරම බුද්ධගෝස හිමියන් විසින් රචනා කරාද අටුවාග්‍රන්ථයන් ඉනිසා දෙවනි ප්‍රශ්නයට පිළිතුරංක එ. තුංගිනි ප්‍රශ්නය තමයි උපෝසතකර චන්තාගර, ප්‍රතිමාගර, බෝධගර සූතිගර. මෙතන පිළිතුර අංක පහ හේතුව සූතිගර කියල කැනෙ චෛත්‍යය හැබැයි අනිකුත් ඒ ගොඩනැගිලිහා ගොඩනැගලි උපාංග තර උපෝසතගරය පොහය කර්ම්ග්‍ර චන්තාගරය ප්‍රතිමාගරය බෝධිගරය නමුත් සූතිගරයකි ලපි කතාග්‍රන්නේ මහා පරාක්‍රම්බාහු රජතුමාගේ උපපත්තිය සිහිවීම වෙනුවෙන් ඉදිකරනලද සූතිගර චෛත්‍යය. එනිසා තුන්වැනි ප්‍රශ්නයට අංක හ තමයි වරහන්තුලට එන්නට ඕන ඊට පසිද ප්‍රශ්නාංක හතරයට තයහල් ගෙන අපෝන්සු අල්මේදා රිචචට සිිල්වා ප්‍රනාාන්දුු මෙතන බැලූ බැල්මට අප උත්තරටයා හිතාගන්න අමාරු නමුත් අපෝන්සු අල්මේදා සිල්වා ප්‍රනාන්දු කියන නම් ගොඩනැගෙන්න්නේ පෘතිග්‍රීසිීන්ගේ පැමිණීමත් එකතුර පෘතුග්‍රීසිීන්ගේ පැමිණීමත්ඒක් අපේ රටේ භාවිතයට ගන්න යොදා ගත්ත නම් තමයි මේ අපි කතාක්න්න හැබැයි රිචට් කියනනාමේ එලෙස් පෘතුග්‍රීසින් යටතේ ගොරණගිච්චනාමයක් නෙවි. එනිසා පිළිතුර වෙනවා රිචට් ඒක කියන්නේ හතරවෙනි ප්‍රශ්ණයට පිළිතුරෙන්නේ අංක තුන වරහං ඇතුළේ අංක තුන තමයි එන්නට ඕන. ඉට පස්සදි ප්‍රශ්නාංක පහාඇඩුකෝල්ිකෝඩ් හන්්‍රි මන්ක්මෂන් මුව සෝල්බරි සාමි ඔලිවර් ගුණතිලෙක විලියම් ගුපල්ලො මෙතැ අපට ැලූම තේරුම්ගන්න පුළුවන් ලංකාව අග්‍රාන්්ඩු කාරවරු හත්‍රදිනා ඉන්නවා. හැබැයි ඇන්ඩු කෝල්ටිකෝට් කෙළිගෙන අග්‍රාන්ඩු කාරවරයෙක් නෙවෙයි ඔහු බ්‍රිතාන්‍යආන්්ඩ කාරවරයෙක්. එන හෙන්න්්‍රිමන්් මේෂන් ුව සෝල්බරි සාමි ඔලිවර් ගුණතිලක විල්ලියම්ගු පල්ලව කෙළි ගැනනි අපේරට පාලනයකරපු අග්‍රාන්්ඩු කාරවරු. එනං ප්‍රශ්නාංක පහට, පිළිතුර එන්න ඕන එක එකන ඇුකෝඩකෝඩ් කියන පිතුර වරහන්න තුළේ අංක එකයි එන්නට ඕවන්. ඉරසි ප්‍රශ්නාංක හයේසිට දහයතෙක් ප්‍රශ්නවට පද යුගල පහ බැගින්දීල තියෙනවා ඒවා අතුරින් එක යුගලයක පද එකන එකට නොගලපේ එක යුගලපිතරක් ගැලපෙන යන්නේ නොගලපෙන යුගල තමට මෙතන තෝරණ තියන්නේ. අපි බලමු අභයවාපී තිසාව අභයවාපී කළලි කියන අප බසවක්කුලම වැැවට. අභයවැව කියල කියන්නේ බසවක්කුලට නිසා තිසාවැවට නෙවේ එනන් නොගෙල පිෙන පිළිතුරංක එක වරන්තුට න්න නංක එක් අප අ නිත්තිකගත් බලමු මනහිීරවාපී කියන මින්නේීරිය වැව කානවාපී කියැෙ මහ කනදරා වැව පත්ත පාසානවාපී කියන නාච්චිදුවවැැව ගංගා තටවාපී කියන කන්තලේ වැව. එනං ප්‍රශ්නංක හයට පිළිතුරෙන් ඕන එ වරහන්තු ලංක එකයි ඇතුල් වෙන්නට ඕන එනං මුලින් අපිකතාකර ප්‍රශ්ංක එක යටතේ පිළිතුරංක හතර දෙක යටතේ අංක එක එන්න ඕන තුන්වෙනි ප්‍රශ්නයට අංක පහ හතරනි ප්‍රශ්නයට අංක තුන පස්සනි ප්‍රශ්නයට අංක එක හයවෙනි ප්‍රශ්නයට අංක එ විදිර තමයි පිළිතුර වරහන්තුළ සකස් වෙන්න ඕන. ්‍රශ්නාංක හතයායට තයේ නොගලපෙන යුගලිය තරු බලන් රජරට පොළොන්නරු. ඔහු රජරට ප්‍රදේශේ තමයි පොළොන්නරුව පිහිට තියෙන එක හාරි. දක්කින දේශේ පුංකගාම දක්කින දේශේ තමයි පුංකගාමේ පිහිටල තියෙනෙ වර්තමාන දැදිගාම ප්‍රදේශය තමයි මේ පුංකගාම කියල කියන්නේ ටිසි දොළොස් දහස්රට දොලොස් දහස්රට ප්‍රදේශේ ප්‍රධාන නගරය විදිරිතවේ මහානාගහුල තිබ. එකත් ගැලපෙනෝ අට දහස්රට අට දහස්රට තමයි ද දොර පෙහිටලතිබුණ ොර මේ තිීනෙ රජරට ප්‍රදේශේ පො නරවාග නගර විදිර තිබ්බ දක්කින දේශේ පුංක ගාමයයක්ග නගර විදිර තිබ, දොළොස් දහස්ටට මහානාගහුල ප්‍රධානගනගරය විදිර තිබ්බ අට දහස්ට උදුන්දොර ප්‍රධානගනගර විදිර තිබ බැබ මයාරට මහි අග මායාරට තියනෙවෙන්නම ප්‍රදේශක මහිංගන තියනෙ රොහුන්ට තම මහිියංගනය අයිතුනේ නිසා නොගලපෙන යුගලි විදිර ප්‍රගන්න පුළන් හත්වනි ප්‍රශ්නයට මායාරට. හි අගන කෙන පිළිතුරුවංක පහ තමයි වරහන්තුලට එන්න ඕන. ස අටවිනි ප්‍රශ්නයගත්තම වීර සෝලියම් වීර සෝලියම් කියලගෙන දෙමල වි්‍යාරණ ග්‍රන්ථයක්. ඒ පිළිතුර නිවැරදී. හත්තවනගල්ල විහාරවන්සේ, හත්තවනගල්ල විහාරවන්සේ කළ ගන හත්තවනගල විහාරයේ වන්සකතා එහෙම නැතුව හත්තිකුච්චි විහාරි වංසකතාව නෙවි එනිසා ප්‍රශ්නාංක අටේ පිළිතුරුවංක දෙක, වැරදී අපි අනිට්ටිකත් බලමීමට කඳවුරු සිරිත දඹ දෙනියුගේ රජවරුන්ගේ දිනෙදා ජීවිතය පිළිබඳ විස්තරයක් තමයි ඇතුළත් වෙලා තියන සරජෝති මාලී ජෝති ශාස්ත්‍ර පිළිබඳ දෙමළ භාෂාවෙන් රචිත ග්‍රන්ථයක්. ඉට පසෙන් නිකාය සංග්‍රහය ශාස නිතිහාන්සේ පිළිබඳ හදාරණ තියෙන ප්‍රධාන ග්‍රන්ථයක් දරපට දෙෙන්ග දක්වන්න පුළුවන් එනම් මෙතන නොගලපෙන යුගලෙවුණේ අටවැනි ප්‍රශ්නය අංක දෙක තමයි වරහන්තුලට එන්නට ඕන. නමවෙනි ප්‍රශ්නය ගත්තම ධර්මා ධර්මපාල කියන රජතුමා පෘතුග්‍රීසිීන් යටතේ දොම් ජුවන් ධර්මපාල නමින් බෞතීශ්ම වනා ඒ ගැලපෙනවා. එස යමසිංහ බණ්ඩාර තමයි දොන් පිලිප් කියන නාමෙන්. යමසිංහ බණ්ඩාර දොන් පිලිප් කියෙන නාමේෙන් පපුතුග්‍රීසිීන් යටතේ බෞතීශ්ම වෙනවා. ඒවගේම නිකපිටියේ බණ්ඩාර ො නිකපිටියේ බණ්ඩාර දොම් මැනුවල්. අන්න ඒ ප්‍රශ්නය අපට සම්බන්ධ කරන්න බෑමොකද නිකපිටියේ බන්ඩාරයෙම පෘතුග්‍රීසි යටතේ බෞතීෂ් මනෙත් නෑ ොම් මැනුවේල් කියරෙනාමයෙන් නොහු හැඳින් නුවවෙත් නෑ. එනිසා නමවෙන්නේ ප්‍රශ්නය අංකතුන වැරදි. හතරෙන් ප්‍රශ්න අපි බලම කුසුමාසන දේවිය. කුසුමාසන දේවිය තමයි දෝන කැතරිනා ලෙස බෞතීශ්ම වෙන්නේ. සිේ කොනප්පු බණ්ඩාර, කොන්පු බණ්ඩාර පලවුණු විමල් ධර්ම සූරිය තමයි මේ පස්ස කාලේ ොපපු බ්ඩාරව ස්ත්‍රියාවේ දොන් ජුවන් කියන නාමයින්, පොතුග්‍රීසිීන් යට තේ බෞතිශමුණ පසුවඔහු බුදු දහම වැළඳගෙන නැවත පළවන් නිමධර්ම සූරය නමින් රජත්‍ර පත්නේ තොකොට මේ අන්තරී නොබැලපෙන යුගලෙවෙින් නමයි අංකතුන නිකපිටියේ බන්්ඩාර් දොම් මැනවෙල් කියන පිළිතුර තමයි. එකෙන අංක තුන තමයි වරහන්තුලට එන්න ඕන. ඉඩ පස්සෙද ප්‍රශ්නාංක දහය, තාරකා බලකොටුව මාතර හෝ තාරකා බලකොටුව පිහිල තියෙෙනෙ මාතර ප්‍රදේශේ ඒක නිවැරදි. මැක්ඩෝවල් බලකොටුව මැක්ඩෝල් බලකොටුව පහිළ තියෙෙන මාර්තලයේ දිස්ත්‍රික්කය ප්‍රදේශයේ මාතලේ තමයි පෙහිලදින එකත් නිවැරදි. ඉට පස්සෙද මැක්ඩොනල්ඩ් බලකොටුව මැක් ඩොනල්ඩ් ලොටුව පහිල තියනෙ බදුල්ල ප්‍රදේශයේ එකත් නිවරදි. පෙඩ්‍රික් බලකොටුව පෙඩ්්‍රික් බලකොටුව ිහිටල තියෙන්නේ ගාල් ප්‍රදේශයන්නේ ව ත්‍රීකනාාමල ප්‍රදේ පෙඩ්්‍රික් බලකොටුව පිහිටලතියෙන්නේ ත්‍රීකුනාාමල ප්‍රදේශේ එඉනිසා ඒ යුගලය ගැලපෙන්නේ නෑ ඒ යුගලය ගැලපෙන්න්නේ නෑ එකනි ප්‍රශ්නංක හතර තමයි මෙතන පිළිතුරු බවට පත්වෙන්නේ. ඉට පස්සෙදී ඔස්ටෙන්න්බර්ග් බලකොටුව එකත් පිහිටල තියන්නේ ත්‍රීකුුණාමලය නිසා ප්‍රශ්නාංක දහය නොගලපෙන යුගලය බවට පත්වෙන්නේ, අංක හතර පෙඩ්්‍රික් බලකොටුව ගාල් කියන යුගලය න වරහන් තුළට එනු ලංක හතර. එතන හත්වනි ප්‍රශ්නයයට නැව ැවුවතින් හත්නි ප්‍රශ්ණි පිළිතුරුවංක පහ එන්නට ඕන අටවැනි ප්‍රශ්නයංක දෙක තමයි වරහන්තුලට එන්න ඕන නමවෙනි ප්‍රශ්නංක තුන තමයි වරහන්තුළ එන්න ඕන දහවෙනි ප්‍රශ්නංක හතර තමයි වරහන්තුළ එන්න ඕනමීවිදීමිය ආකාරය විභාගට ප්‍රශ්න පහ එනවා. ඇනි ප්‍රශ්නේසිට දහවිනි ප්‍රශ්නි දක්වා ප්‍රශ්න සකස් වෙන්නේ මෙ මේ යුග ආකාරයෙන් එනිසා හොඳේ නද්්‍යේනය කරන්න. ඊට පස් සෙදී තවත් ආකාරයක ප්‍රශ්න රටාවක් තමයි මේ අප්‍ර දැන් දැකගන්නට පුළුවන්. අංක එක්කොල හෙසිට අංක පහළවතෙක් එක් ප්‍රකාශනී නාම ප්‍රකාශන දිිනවකවානු ආදී සමූහයක්ක් ස්තීරුයි තියනු එයට ගැලපෙන පිළිතුරු වෛතීරුයි දක්වර තිෙන අපට තියෙන්නේ, ස්තීරුවයි වයිතීරුවයි නිවැරදි ලෙස ගලපලා යාකල්ල එ ගැලපෙන පිළිතුර යටින් තෝරලා ඒ පිළිතුරේ අංකයි ඉදිරේ තියන වරහනේ ලියන තමයි තියෙනෙ. එතැනින් අපි බලමු මුලින්ම. එலாර එලාර එතකොට එලාරට සම්බන්ධ යම් පිළිතුරක් ඉදිරීති නොපි බලමු. එලාරට සම්බන්ධ වෙන්නේ මෙතන දීගජන්තු එලාරට ප්‍රධනශ සින්පතියෙක් තමයි දීගජන්දුතු කියල්ගෙනෙකට මුලින් මෙ එන්න ඕන B අකුර අප දැනට මත් පිළිතුරතවරන්න පහසුමයි එලාර සම්බන්ධ B අකුර ජීදීක ජන්තු කෙන පිළිතුරති නික්ක මේ පිතුරක පමණයි. වලගම්බා. එතට වලගම්බාට සම්බන්ධයි.ඊ අකුර කපීසිය මත ඇති වලගම්ාරජු කාලේ මරණයට පත්වෙනෝ කපීසික නමාත්‍යවරේ. සේ ධාතු සේන තර ධාතු සේන රජතුමාට හිටපුි ප්‍රධාන සින්පතියතමයි මිගාර කියලගන්නේ. පලවන විජේ බහු පළවන් විජී ව රජතුමාටට ප්‍රධාන ස සමයි චල කියල කියෙනෙ රවිදේවහා චල කියල සින්පතිය දෙන්නේෙ අහන්නට ලැබි ඇති. ඉටසි පළවන පරාත්‍රම් බාහු රජතුමාට යිටිය කිත්නුවරගලකෙන සෙනවීක් ඔහු බුරුම දේශ සාක්‍රමණයට නායකතය දුන් බවත් සඳහන් ව එනං එකකොලොස් සනි ප්‍රශ්නයට පිළිතුරෙන් ඕන අංක දෙක තමයි වරහන් තුළට. ඊලාන්ට දොස්නි ප්‍රශ්නය සාරාර්ථ සංග්‍රහය සාරාර්ථ සංග්‍රහයකන ග්‍රන්ථය රච්චනා කරපු පුද්ගලය අපි ටේරුවතින් සාරාර්ථ සංග්‍රහයකන වටිනා වෙද පොතක් ඒ රචනා කරන්නේ බුද්ධ දාස රජතුමා විසින්. ඉට පසෙ දෙවනි ප්‍රශ්නයක් දෙවනි එක ගත්තොත් ජානකී හරණය ජානකී හරණය රචනා කරන්නේ කුමාරධාතුසේන කියන රජතුමා විසින්. ඉට පස්සෙදී දම්පිය අටුවා ගැටපදේ රචනා කරන්නේ පස්වන කාශ්‍යප රජතුමා විසින්. සියබස් ලකර කියන ග්‍රන්ථේ රචනා කරන්නේ හතරවන සේන රජතුමා විසින්. හිට පස්සෙදී කවසිලුමින දෙවන පරාක්‍රම බාහු රජතුමා විසින් තමයි රචනා කරන අපි කලිකාල සාහිත සර්වච්ඥ පණ්ඩිත කියලලා ගැනෙත්ම හතර දෙවන පරාක්‍රම්බාහු රජතුමා එනං අපේ ප්‍රශ්නාංක දොළහට, පිළිතුර එන්න ඕනෑ පිළිතුරු අංක හතර තමයි වරහන් තුළට. ඒවගේම තවත් පිළි ප්‍රශ්නයක් තමයි දහතුන්ගනි ප්‍රශ්නය අපට දැක ගන්න පුළුවන්. තර ධාතුන්ගනි ප්‍රශ්නය අපි ගලපල බලමු ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවම් අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවන්නේ පෙඩ්‍රික් නෝත් කියන ආණ්ඩුකාරවරයාගේ සමේ තර පෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයාගේ සමේ තමයි ්‍රෂ්ටාධකරණය පිහිටුවන්න. ඉටවස කොළඹ මහනුවර මාර්ගය ලංකා ප්‍රථම මහාමාර්ගය තමයි කොළඹ මහනුවර මේ කොළඹ මහනුවර මහාමාර්ගය ඉදිවෙන්නේ එඩවඩ බාන්ස් කියන ආණ්ඩුකාරවරයගේ කාල එඩ්වඩ් බාන්ස් ග කාලි තමයි කොළඹ මහනුවර මහාමාර්ගය ඉදිවෙන්නේ.ස තුන්වෙනි එක මහනගර සබා පිහිටුවීම ලංකාව මහනගර සබා පිහිටුවීම ආරම්භ වෙන්නේ හකිවුලිස් රොබින්න්සන් කියන ආණ්ඩුකාර්වරයගේ කාලෙ හැකිව්ලිස් රොබින්න්සන් කියන ආණ්ඩුකාරෝරෙක් කාලි තමයි මහනගර සභා පිහිටුවීම සිද්ධ වෙන්නේ. ඊළඟට කුෂිකර්ම දෙපාර්තමේන්තු ආරම්භ කිරීම ලංකාවේ කුෂිකර්ම දෙපාර්තමේන්තු ආරම්භ වෙන්නේ හෙන්ඩ්‍රි මැකලම් කියන ආණ්ඩුකාර්වරයාගේ සමයි. ඉට පස්සෙදී පස්සනක අද තයප්‍ර දැකගන්න පුළුවන් යුනිවසිටි කොලීජය පිහිටුවීම නිවසිටි කොලීජිය පිහිටුවීම ආරම්භ වෙන්නේ විලියම් මැනිින්නාණ්ඩුකාරවරයාගේ කාලෙ. එනං මේ පිළිතුරු ටික නිවැරදි ලෙස ගැලපුූ විට අපට පිළිතුර සකස් වෙනවා අංක හතර එකනෙ DEBC කියන පිළිතුර එනං වරහන්තුළට එන්න ඕන දහතුන්වෙනි ප්‍රශ්නයට අංක හතර එනං මේ විදියට එක්වයිගල්ලපුමත් එකකොස්සනි ප්‍රශ්නයට පිටාව අංකත්් දෙේක දොළස්සිනි ප්‍රශ්නිටාවංක හතර දහතු නනි ප්‍රශ්නයටත් අපටාවේ අංක හතරමයි. ප්‍රශ්නාක දාහතරයටත්තේ එක්වයි ගල්පල බලමු ඇලෙක්සන්ඩ ජොන්ස්ටර්න් ලෙක්සන්ඩ ජොස්ටර්න්. ඉට පස් සිෙදී ඇලෙක්සන්ඩ ජොන්ස්ටර්න් කියල කියන්නේ අග්‍ර විනිශ්කාරවරේ. අපේ රටේ හිටපු අග්‍රවිනිශ්ෂිකාරවරේ. එනිසා මුලින්ම පිළිතුරෙන්න්න ඕන ඊ අකුර. ස ජෝන් ඩො ජෝන් ඩොයිලි කෙලි කියන්නේ උඩරට ප්‍රදේශවල රෙසිඩැන්්වරයා එත්දා සටසය පහළවේ උඩරට රාජධානයේ යටත්කර ගැනීමෙන් අනතුරුව ජෝන් ඩොයිලි තමයි උඩරට ප්‍රදේශයේ නිත්‍යය නීවාසික නියෝජිත එෙම නැත්නම අපි හඳවනවා රෙසිඩන්ට්වරයා ලෙස තෝරාපත් කරගන්න එනම් දෙවනියයටෙන් නොන ඒ අකුර. තුම් වෙනියට ජෝ්ටර්න ජෝ්ටර්න කියලි කියන්නේ මධ්‍යම පලාතේ පළමුවන ඒ ජන්තවරයා මධ්‍යම පලාාතේ පළමුවනේ ජන්තවරය තමයි ජෝජ් ටර්නර් කියල කියන්නේ. එසේ හතර වෙනක යටතේ එමර්සන්ටනන් එමර්සන් ටනෙට් කියල කියන්නේ යටත් විජිත ලේකම්වරය. යටත් විජිත ලේකම්වරය තමයි එමර්සන් ටනට් කියෙන නාමයෙන් හඳුන්ුව ඉට පසදි පස්වෙනි පළිතුරයටතේ Hබෙල්බෙල් කියල කියන්නේ පුරාවිද්‍යයක් කොම සාරිස් ලංකාවට පත්වෙලාපු බ්‍රිතා්‍ය ජාතිකෙ පුරාවිද්‍යයක් කොම සාඩිස්වරීදිර තමයි H බෙල් ල අපට හඳුන්වා දෙන්න පොළුවන් එනම් ප්‍රශ්නංකදා හතර යටතේ නිවැරදි පිළිතුරු ගැලපුුවම එEඒ DBC කියන පිළිතුරු ඒ කියන්නේ පිළිතුරු අංක තුන තමයි. හතරනි ප්‍රශ්නයට සකස් වෙන්නේ ඉට පස්සෙදී පහලොස්වැනි ප්‍රශ්ඥපි බලමු පහලොසනි ප්‍රශ්නි මුලින්මින්නේ ඒF මොලමුරේ ඒF මොලමුරේ කියල කියන්නේ ලංකාව ප්‍රථම කතානායක වරේ දස් හම සිතිස්සගේ ෝ රාණ්ඩු ක්‍රමයෙන් පත් වූ ප්‍රථම කතානායකවරයා තමයි ප්‍රැන්සිස් මොලමුරේ කියලපි හඳුනාගන්න. ඉට පස්ෙදී DB ජයතිලක DB ජයතිලක කියලගෙන ලංකාවෙ ප්‍රථම සභානායකවරයා. ප්‍රථම සභානායකවරය තමයි DB ජයතිලක කියලා අපි හඳුන් වන්නේ. හිට පස්ෙදී තුම්වෙනි D.සේ නානායක D ේනානායක කියලක කියන්නේ ලංකාවෙ ප්‍රථම අග මැති ලංකායි ප්‍රථමමාග මැති එදස් නමසය හතලිස් හතේ පවත්ත ලද මැතිවරණෙන් වැඩි මාසන සංඛ්‍යාවත් දිනාගෙන. සේනානායක මහතා අගමැතිවරයා බවට පත්වනා. එලන්ට ඇනම් පෙරේරා ඇනම් පෙරේරා කියල කියන්නේ ලංකාවේ ප්‍රථම විපක්ෂනායකවරය දස් නමය හතුලි සතේ මැතිවරණයෙන් තේරීපත්තුනේ ඔහු විපක්ෂනායකවරයා විදියට. ඉට පස ජයාර් ජයවර්ධන ජයාර් ජයවර්ධන කියල කියන්නේ ප්‍රත්ථම විදායක ජනාධිපතය දස් නමසය හැත්ත හතේ පවත්ත ලද මැතිවරණයෙන් ය පහක බලයක් ලබාගෙන ඔහු අගමැති බවට පත් වෙලා හැත්තාටේදී විදායක ජනාධිපති ක්‍රමය සහි තාණ්ඩු ප්‍රම්‍යවස්ථාවක් කඳුන්නාදීල ලංකාවේ ප්‍රථම විදාායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙනවා. ඔහු තමයි ලංකා ප්‍රථම විදාායක ජනාධිපති අපි මේ පිළිතුර ටික නිවැරදි ලෙස ගැලපුවමට එන්නේඊB කියන පිළිතුරේ ගැන ප්‍රශ්න පිළිතුරුවංක පහ තමයි වරහන්තුලට එන්නඕුන. ඊළඟට අපට ප්‍රශ්නක දාසේසිට ප්‍රශ්නංක විසදක්වා ප්‍රශ්න රටක් එනවලුත් ප්‍රශ්න රටාවක් තමයි සෑම ප්‍රශ්නයකටම ගැලපෙන පිළිදුර තෝරල ඉදිරියේ තියන වහන්තුල හ අංකේ ලියන්න තම අපන තියෙන් ඇැි බලමු දාසේවන දාසවන ප්‍රශ්නයයටතේ අහනවා, ශ්‍රී ලංකාවේ ආධිතම රජවරුන් නිවැරදි අනුපිළිවෙල අඩංගුුවන්නේ පහත දැක්වෙන කවරවර්ණයේද කියලා. දාසවනි ප්‍රශ්නය නිවැරදි පිළිතුර තෝරණ තින්න අපට බලමු ආධිතම රජනය කෙන පැරණීම රජවරුන් අනු පිළිවෙලා. අපි බල මුලින්ම මුලින්ම ලංකාවේ රජවිදරපි සාමාන්‍ය ගන්නවා විජය රජතුමා. තුර විජය රජතුමාගෙන් පස්සෙදී. ලංකාව රාජ්‍යපාලන කටයුතුට සම්බන්ධ වෙන්නේ විජේරජතුමා සමඟ පැමිණි උපතිස්ස කියන අමාත්‍යවරය. මොකද විජේරජගේ මරණයත් එක් උපතිස්සකි නමාත්‍යවරය උපතිස්ස ගාමය මුල්කරගෙන වසරකට ආසන්න කාලයක්කේ ප්‍රදේශේ රාජ්‍යපාලනය කරලාතින. ඉඩ පස්සෙද විජයයාවන ලද පණවිඩේ ප්‍රතිඵලයක් වෙදියට පණඩු වාසදේවකින කුමාරය ලංකාවට එනවා. එතවට උපතිස් සමාත්‍යවරයාගෙන් අනතුරුව පණ්ඩුවාස දේව තමයි ලංකාවේ රජු ලෙස කටයුතු කරන්නේ ඒත් උපතිස්සගාමේ සිට පණ්ඩුවාසදේව රජුගෙන් පස්සෙදී ඕගේ පුතුන් තමයි රජ කරන්නේ විශේෂිම අභයවැනි කුමාරය ඒ අභය කුමාරයාගෙන් රාජ්චි බලය ලබාගෙන ඒ කුමාරුින් රජ බලය ලබාගෙන රාජ්ච්චයට පත්වෙන්නේ පණ්ඩුකාභය කුමාරය පණ්ඩුකාබේ කුමාරේ රාජත්වයට පණ්ඩු ආකාේ රජුගෙන් අනතුරුව පණ්ඩුකාබේ රජතුමාගේ පුත්‍රයාවෙච්ච මුට ශිව කුමරු මුට ශිව කුමරු අනුරාධපුරෙ රාජ්්‍යත්වයට පත්වන එනම් නිවර ධනු පිළිවෙලි විදිර අපපි මෙතන ගොඩ නැගුවමට පිළිතුරෙන් ඕන විජේ රජතුමා උපතිස්ස පණ්ඩුවාස දේව පණ්ඩුකාබේ රජතුමා මුට ශිව රජතුමායි එකැනේ පිළිතුරු අංක හතර තමයි අරහන්තුළ ලියවෙන්න ඕන දාසේවන ප්‍රශ්නය යටතේ. ඉන්නනතුරුව ප්‍රශ්නංක දාහත යටතේ අප අහනවා අනුරාධපුර පිහිටා ඇති පහතසනාහනනි ස්ථූප ඉදිකරන ලද රාජ්‍ය සමයන්ට අනුව ඒවායේ නිවැරදි අනුපිළිවෙල අඩංගුවන්නේ කවරවර්ණේද කියලා. ත්‍ර දාාහත්තනි ප්‍රශ්ඥානි රජුරූන්ගේ ස්ථූපකරපු අනුපිළිවෙල. අපි දන්නව ලංකා විදිියූ ප්‍රථම ස්ථූපය විදියට නිර්මාණය වෙන්නේ, පාරාමය තමයි දේවානම්පිය තිස්ස රජතුමා. ත්‍ර දේවානම්පිය තිස්ස රජතුමාගෙන් පස්සෙ තමයි රුවන්වැලි සෑය නිර්මාණයවෙන්නේ. රුවන්වලි සෑය මිරිස වැටියවැනි චෛත්‍ය නිර්මාණය වුණ දුටුගැමුණු රාජ්‍ය සමයි ඉළඟට අපි දන්න වලගම්බා යුගයේ අබයගිරි විහාරය නිර්මාණය වෙනවා. ඉට පස්සෙදී මහසෙන් රාජ්‍ය සමයේ ජේතවන දාගැබ නිර්මාණය වෙන. එනිසා විරදි අනු පිළිවෙලා ප්‍රදගන්න පුළුවන් ප්‍රශ්නාංක දෙකේ. නමුත් අපි අනිත් ඒවත් බලමු තූපාරාමය අභිගෙතර අභේගිරියට පස්සෙනෙවේ අභේගට කලින් තම රුවන් ලිසෑ ඉදිවෙන නිස එක වැරදි. තුංවිනක තූපාරාමය අවරුවන් ලිස ජේතවනය බි අනධතනමාරු වෙලා ජේතවනයට පෙර තමයි අබේගිරිය නිර්මාණනෙතරට තුංවින් ප්‍රශ්ණිත් වැරදි. හත්‍රවිනකි තපාමය අභේගරි ජේතනතර අබේගරි ජේතවනයට පස්සට එන්න ඕන ුවන්ලිසඇ දවනිතනට එන්න ඕන. සිරුවනලි සෑයි එකතර එකට එන්න බෑ මකද තූපාමේ තමයි මුලින් එන්නෝනඒ ඒනි සම පස්සනි පිළිතුරත් වැරදේනන් දහත්වනි ප්‍රශ්නය අනුපිළිවෙලගත්තම තූපාරාමය දේවානම් පේදිස්සයුගේ රුවන්නලිසාෑය. දුට්ටු ගැමුණයුගේ අභේගිරිය වල ගම්බායුගේ ජේතුවනේ මහසෙන්යුගේ අනුපිළවට ගත්තම පිළිතුරු අංක දෙක තමයි වාරහන්තුලට එන්න ඕන. දහ අටවන පිළි් ප්‍රශ්නයටති. දහටවන ප්‍රශ්නයටත අපි බලමු පොළොන්නරු යුගේදී රචිත සාහිත්‍යකෘති අඩංගුවන්නේ පහත දැක්වෙන කවර වර්ණේද. පොළොන්නයුගේ සසඳාවත ධර්ම ප්‍රදීපිකාව අමාාවතුර බුත්සරණ හරියටම හරි පොළොන්නරු යුගේ රචනාවච්ච ග්‍රන්ථ හතරක් තමයි. පලවෙනි පිළිතුරේීමම තියනෙතොට සසඳාවත ධර්ම ප්‍රදීපිකාව අමාාවතුර බුත්සරණ ආදී ග්‍රන්ථ රචනාවනේ ලංකාවේ පොළොන්න්නොරයුගේ. එටවට සසඳාවත ධර්ම ප්‍රදීපිකාව පූජාවලියකන පිළිතුර දෙවනි පිළිතුරේ වැරදී. ඒවගේම තුන්විනි ප්‍රශ්න සද්ධර්ම රත්නාවලියයකෙන පිළිතුර වැරදි හතරවනිින් එකේ ඒත් සද්ධර්ම රත්නාවලේ තියන පූචාවලිය තියන ඒ වැරදි. පස්සනි ප්‍රශ්න සද්ධර්මා ලංකාරය සද්ධර්ම රත්නාවල වනි ග්‍රන්ථ යොදලතින නිස ඒව පොළොන්න යුගගේ රචිත ග්‍රන්ත නෙවේ. එන මෙතන පොළොන්නර යුග රචිත ්‍රන්ථතියෙන්නේ සසඳාවත ධර්ම ප්‍රදීපික වමාාවතර බුද්සරණ එකෙනක එක තමයි පිළිතුර වෙන්න ඕන දහන් නමවන ප්‍රශ්නය යටති. දහන් නමවන ප්‍රශ්නයටති මෙරට පෘතුග්‍රීසි කපිතාන්වරු. අපි බලමු මුලින් ජවාන් රිබරෝ. ලෝපේස් සೂසා ජරණමෝ දසවේදුು දියෝගොද මේලෝ කැස්್්‍රෝ ඒ පිළිතුර වැරදිී. දෙෙස ජරනිමෝ දසවේදුು ොන්ස්థන්තිಿනෝ දසා නොරഞඥ දියෝගොද මේලෝ ಕැස්್්‍රෝ ියෝගෝද කೂටෝ ඒ යුග එකත් ගැලපෙන්න්නෙන්නේ තුමනි පිළිතුරයට දේ ජණිමෝ දසවේදು ජුවන් බැරෝස් ේ್ರ ලෝපේස්್ಥ සೂසා ಜ1න් රිබර ඒ පිළිතුරත් වැරදී. ලෝපේස්ට සූසා ජිරණිමෝ දසවේදු කොන්ස්තන්තිනූදසාහසා නොර්ඥා ජවාන් රිබේරු එකත් වැරදි. මෙ මෙතන දහන් නමවිනි ප්‍රශ්නයයටතිේ පලිතුරුවන්ක පහ හොඳින් බන් පේදරෝ ලෝපේස්ත සූසා ජිරණමෝද අසවේදු කොන්ස්තන්තිනූදසා නොරඥා දියෝගෝධ මේලෝ කැස්ට්‍ර එනං. මෙතැ ශ්‍රීලංක පුතු ග්‍රීසි කපිතාන් ජෙනරාල්වර අඩංගුවෙන්නේ පිළිතුරුවන්ක පහේන දහනමිනි ප්‍රශ්නයට පිළිතුරුවන්ක පහ තමයින්න ඕන. ප්‍රශ්නංක විස්ස අයටතේ දහසේවන සීවසේදී බ්‍රිතානයන් විසි නිර්මාණය කරනලද පලාාත්වල නිවැරදි අනුපිළිවෙල අඩංගුවන්නේ පහත දැක්වෙන කවරවර්ණය දෙකන ප්‍රශ්නිතමය පෙන් අහන්නේ අපි දන්න එදදා සට සිද්්‍යිස්තුනේදී අපේ රට දිවීන පහකට බෙදෙනවා උතුරු පලාාත දකුණු පලාාත හය මධ්‍යම පලාාත නැගෙන හිර පලාාත සහ බස්නාහිර පලාාතකල ඒ ප්‍රධාන පලාාත් පහමේ පළාත් පහම ආරම්භ වෙන්නේ එදා සටසය තිස්තුනේ කෝල් බෘුක් ආ්ඩු ක්‍රමයක්ත් සමඟ. ඉන් අනතුරුව මෙන පිපත්ව තර පලනි ප්‍රශ්නපට කෙලින්ම ගන්න බෑ පලනි පිළිතුර පරගන්න බෑ මොකද වය පලාාත් මලට දන්න බෑ. ඉට පස්සෙද මධ්‍යම පලාාත අපට හිතන්න පුළුවන් හැබැයි උතුරු මැදපතනින් ලංකාවේ අවසානට මාරම් එකනි අවසානයටටම ගොඩනගිච නවමන පලාාත වැනි සබරගමු පලාාද. එතොකොට මුල්ම පලාත් පහයි අන්තිම පලාාත දැනගත්තන හරි මුල්ම පලාත්තියන්ටගේ අන්තිමපලාාතවෙනි සබරගමු. එනං ඒ විදියටට මේක පිළිතුරල් දින මධ්‍යම පලාාත තියන ප්‍රශ්නාංක හතරේ අවසානටම තියෙනව සබරගමු පලාාත ඒකෙම. එන අපට මෙතන පහස මඳනාගන් පුළුවන්. අපේ රටේ අවසානටම ගොඩනෙගුණේ සබර්ගමුපලාාත එනම් පිළිතුරුවන්ක හතරේ මධ්‍යම පලාාත වයඹ පලාත උතුරු මැදපලාාත ඌුව පලාාත සහ සබරගමු පලාත තමයි ඉදිවෙච්ච නිර්මාණිවෙච්ච පිළිවෙල අනුව සකස්වෙච්ච පලාත්තිික තියෙන්. එනං ප්‍රශ්නංක විස්ස යන්ටතී වරහන්තුල දෙන්න ඕොන පළිතුර පිළිතුරුවන්ක හතර තමයි විසිවෙනි ප්‍රශ්ණිට. ප්‍රශ්නාංක විසි එකේ සිට ප්‍රශ්නංක විසි පහත් එෙක්සෑම ප්‍රශ්නයකටම එක්ෙක් මාතෘකාවක් යටතේ කරුණු පහබැගින් සපයා ඇත එම කරුණු අතුරෙන් එකක් අදාළ මාතෘකාට නොගලපයෙන් අපිට තෝරණ තියෙන්නේ අදාළ මාතෘකාවට නොගලපෙන පිළිතුර. අපි බලුම් පලවෙනිමික ප්‍රශ්නංක සි එක අනුරාධපුරයුගේ රාජ්‍යාදායම අන්රාධපුර යුගගේ රාජ්‍යාදායම සම්බන්ධෙන්හල් යනු මෙහබලම. ඉඩම් බද්ධ ප්‍රධාන ආදායම් මාර්ගය විය ඉඩම් බද්ධ ඉඩම් බද්ධ අනුරාධපුරයගේ ප්‍රධාන රාජ්‍යාදාය මාර්ගයක් තමයික නිවරද. දෙවනක අනුරාධපුරයුගේ මුල් අවදේද ඉඩම් බද්ධ බොජකපති නමින් හඳුනු ලද හරණ බොජ්ජකපති කිනනාමෙන් හඳුන් වන්නේ අතීතියේ ඉඩම් වගාකිරීමෙන් අයකර බද්ධ. ජලබද්ධ දකපතිනම් විය ජලය භාවිතා කරණයගෙන් අකරපු බද්ධ දකපති කියන නාමේෙන් හැඳින්න්නුව ඒකත් නිවරදිී. එටස වරායවලදී අයකළ තීරු බදුවද තවත් රජ්‍යයාදායම්මාර්ගයක් විය. පළවන ගජබාහු රජතුමාගේ ගොඩවාය සෙල්ලිපි ඒ බව සඳහන් වෙලා තිනු එනිසා ඒකත් හරි. එ පස් ප්‍රස්සනිියක විහාරාරාමවලින්ද රාජිකීය බදදුු අයකරනදී. අන්න ඒක වැරදි මොකදාාතීතේ. වෙහෙර විහාරවලින් විහාරාරාමවලින් රජය බද අයකරේ නෑ. රජේද් අයකරන බදුතුන් ඒ වෙහෙර විහාරවලට පූජා කරපු බවතමයපට සෙල්ලිපි මූලාශ්‍රද්ධනය කරනකොට පැහැදිලි වෙනහිෙනං අනුරාධපුරේ රාජ්‍යාදායමට අදාළ පිළිතුරක් නෙවෙයි විහාරාරාමෝලින් රාජ්චකය බදුු අයකර බව සඳහන්ඩව කියන පිළිතුරේ නිසා විසි එකේ ප්‍රශ්නාංක විසි එකට අදාල පිළිතුර. එන රහන තුළලිය වෙන්න ඕන පිළිතුරුවංක පහ. තිසි ප්‍රශ්නංක විසිද් දෙක. ප්‍රශ්නංක විසිද් දෙක. ඒ යටතේ අපෙන් හනු සීගිරිය ත සීගිරි සම්බන්ධය වැරදි ප්‍රකාශ අපි තෝරුම්. සීගිරිය පලවන කාශ්‍යපරජුගේ පරිපාලන මධ්‍යස්ථානය විය. එනං මුගලන්ට බියෙන් කාශ්‍ය පරජතුමා සීගිරිය පරවතියට ගිහිල රාජධානිය ගොඩනගනො. ඒ පිළිතුර නිවැරදී. දෙවනිියක සීගිරිය දෙවන ආලක මන්දාවක් ගොඩනැගු පළවන කාශ්‍යප කුේරමෙන් ඒ වාසේ කළේයයි කියනු ලැබේ. හරනේ කාශ්‍ය ප රජතුමා පර්වතය මුදුනේ ආලක මන්දාවට අධීපති කුේරයාලෙස වාසේ කළ බව තමයි විශ්වාස කරන්න සඳහන් වෙන්නේ. තත් නිවැරදිටස තුංවැෙනියක කාශ්‍යපගෙන් පසු පලවන මුගලන්, ි කලකට සීගිරිය සී ගනගරේ බෝඩ පත් කරගත. අන්න වැරදිනේ ත්‍ර කාශ්‍යපගේෙන් පසෙ මුගලන් සීගිරිය හිටිනේ කාශ්‍යප පරාජය කරලා ඔහු සීගරිිය අත්ත හැරලදමල නැවත අනුරාධපුරයට ගිහින් තමයි රජවුණේ නං. කාශපගේෙන් පස්සෙමු කාශප පමනමයි සීගිරිය අගනගරේ කරගත් පාලකය කිිටේනිසා. විසි දෙක පිළතුරන්ක තුන වැරදි. අපි අනි දෙගත් බලමු. සීගිරි චිත්‍රවල එන, කාන්තා රූප විදුලිය සහ වලාකුලු නිරූපණය කරති මහාචාර්යසි පරණවිතාන මහතා සඳහන් තර්ක කරයි. සඳහන් කර එක නිවරදි. සීගිරි ජල උද්‍යානය පුරාණ ලංකාවේ උද්‍යාන නිර්මාණය සුවිසේ සී කාරය සිද් දෙක එක හරියට මහරි සීගිරි අද වෙනකොට ලෝකයේ අටවන පුදුමය ලෙස සඳහන් කරෙන සීගිරිය ජල තාක්ෂණයති නිතා උසස් නිර්මාණයක් විජරා ප්‍රහඳන්වා දෙන්න පුළුවන්. එනං. මෙතෙන්ද ප්‍රශ්නංක විසිත් දෙකට පිළිතුර අංක තුන මුගලන් රජතුමා සීගිරි රාජධානී කරගත්තේ නෑ. ප්‍රශ්නංක විසිත් තුන අන්ටතය අපෙන් න කුරුණෑගල යුග. අප බලමු කුරුණෑගල යුගගේ සම්බන්ධ වැරදි ප්‍රකාශයෙන් පද කියලා දෙවන බුවනික බාහු රජතුමාසියග නගරය කුරුණෑගලට ගෙන වෙහරණ යාපහුව හිටපු දෙවන බුවණක බාහු යාපහු අතහැරල කුරුණෑගල ටැවිල්ල කුරුණෑගල රාජධානිය ගඩනැගුවව එක නිවරදි.ටසේ හතරවන පරාක්‍රම් බහු රජතුමා කිස්තුවර් සෙද්දස්තුන්සේ දෙකේදී සිහසුනට පත්ති. එනං දෙවන බුවනික බාහුගෙන් පස්ස එහුගේ පුතා හතරවන පරාක්‍රම් බාහ කුරුණෑගල රජ වෙන වෙදස්තුන්සිය දෙකේදී ඒ පිළිතුරත් නිවරදි හට කුරුණෑගල් රජ කළ වැදගත්ම පාලකයා හතරවන පරාක්‍රම් බාහු රජය එකත් නිවරදි මොකද කුරුණෑගල යුගේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම පාලකයා වෙන්නේ හතරවන පරාක්‍රම බාහු ය ඊළඟ පිළිතුරේතියනො ඒ යුග තමයි අතරනි පිළිතුරතින පන්සිය පනස්චාතක පොත කුුණෑගල යොග දි රච්නාාක්ලදවය හතරවන පරාක්‍රම් භාහයුගේ තමයි පන්සය පනස් චාතක පොත සම්පාදනය වෙන්නේ ආගමික වශයෙන් සාහිත්‍ය වශ නිතා වැදගත් යුගයක්ක්තන හතරවන පරාක්‍ර ායුගට හඳුවා දෙන්න පුළුවන්. අපි පස්සන එකත් බලමු ඇම්බැක්කේ දේවාලේ ලීකටයම් කුරුණෑගල යුගට යත්වේ. අන්න එක වැරදී. ඇබැක්කෙ දේවාලයේ ලී කැටයම් කුරුණෑගල යුගට නෙවෙයි අයත්වෙන්නේ ගම්පොල යුගට, ගම්පොල යුගයේ තුංවන වික්‍රම භාහයුගයේ තමයි ඇම්බැක්කෙ දේවාලය නිර්මාණය වෙන්න. එනිසා විසි තුනට පිළිතුරංක පහ තමයි එන්න ඕන වරහන්තුල. එස විසි හතරවනි ප්‍රශ්නි දහටවන සියවසේ දෙවන බාගේ උඩරට රාජධානයඇතුූ බෞද්ධ පුනර්ජීවනය දහටන සියවසේ. දෙවන බාගේ අපි බලමු කීර්තිස්ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයටතේ මෙම පුනර්ජීවනය සිදුවිය විසිහතරනේ ප්‍රශ්නය මේ යුග අපි කතා කරන සාමාන්‍යෙන් නායකරවංසිිකයන් රජච්ච කාලවකවුණන් අන්නන්නේ ආසන්න කාලය තොට කීර්තිශ්‍රී රජසිං යුගයේ බෞද්ධාගමික වසිෙන් විශාල පිබිඳීමක් සිද්ධ වුණා. ඒවගේම මේ යුගේ භික්‍ෂු උපසම්පදාව යළි පිහිටුවීම සිදුනවය ර්සී රජසිංහ කාලයම සියම් දේශයෙන් උපසම්පදාාවගෙනල සියම් නිකාය ආරම්භ කරයි එනිසා මේ යුග සියම් උපසම්පදා යලි පිහිටුවීම තම් භික්ෂුප සම්පදායලි පිහිටුවීමත් දැකගන්න පුළුවන් වනා. ඉඩ පස්සෙදී අමරපුර නිකාය ආරම්භ කරන ලද. එත අමරපුර නිකාය මේ කාලවකවානුව ආරම්භවෙච්ච නිකාය සම්ප්‍රදායක් නෙවෙයි. එනිසා විසි හතරේ, ප්‍රශ්නාංක විසි හතරය තුන්වෙනි ප්‍රශ්නය වැරදි මොකද මේ යුගේ අමරපුර නිකාය නෙවෙයි.මං කලෙන්කිව් වගේ සියම් නිකාය තමයි ආරම්භ වෙන්න. එනිසත් වන වැරදි. අපි බලු හතරක වැල විට සරණංකර හිමිපානන් වෙත සංගරාජ පදවේ ප්‍රධානය කරන ලැබි මහරණය මේ යුගේ කීර්ති ශවී රාජ සිංහරජතුමා සරණංකර හාමුදුරුවන්ට සංගරාජ පදධව පිරිිනමු අසරණ සරණ සරණං කරගෙන ප්‍රකට වනේ මේ සංගරාජ හාමුදුරුවඒ පිළිතුරත් නිවරදි. වාර්ෂිකව දෙවියන් වෙනුවෙන් පැවැත්තුූ ඇසල පෙරහැරට දළන්දා පෙරහැර හඳුන්වාද ලදී. ඒය සිද්ධ වනෙත් කීර්ති ශ්‍රී රාජසින් කලහෙනං මෙතන අමරපුර නිකාආරම්භ කරන ලදි කියන පිළිතුර වැරදිී හේතුව තමයි ඒ යුග ආරම්භනේ සියම් නිකාඒ නිසා ප්‍රශ්නංක විසි හතරට පිළිතුරෙන්න්නොනංක තුන වරහන්තුළෙන්න්න ඕන අංක තුන ටැසේ ප්‍රශ්නංක විසි පහ අප බලු විසි පස්සනි ප්‍රශ්ිමන වගේෙන් සකසෙලා තින කියලා දහනවන සියවස වතු වගාව වතු වගාව සම්බන්ධන්තය ප්‍රශ්නාවයි බලු වැරදි ප්‍රකාශයම ගද්ද කියලා. ජෝ බඩ් පළමුුවන කෝපිවත්ත සිංහ පිටිය ආරම්භ කලයක නිවැරදදි මොකද ගම්පොල සිංහ පිටියතම ප්‍රථම කෝපිවත්තා ආරම්භ කරන ජෝ බඩ් විසින්. එස දෙවැනි එක එක නිවැරදිී කෝපි වතු වගාවේ පරිහානයෙන් පසු සිංහෝන වගව හඳු හරණ කෝපි වගාව පරිහානියක්ත් එක තමයි සිංහෝන කොකෝ වගේ බෝග හඳුන්වා දුන්නේ සතුන්වෙනි පොල් වගගේා ප්‍රධාන වශයෙන් ගෙන යන ලද්දේ සොදේශසික දනවතුන එකත් නිවරදි මොකද අපේ රටේ සොදේශය දනවතුන් විසින් තමයි නැත මධ්‍යම පන්ති විසින් තමයි පොල් වගාව ඉදිරියටම පවත්වාගෙන ගිය කත් නිවවැරදි ජෙම්ස් ටේල ලූල් කඳුරේ තේවත්තා කාරම්ගල ජේම්ස් ටේලතමයි ලංකායි මුලින්ම ලූල් කඳුර වතුයායි තේවත්තාක් කාරම්භ කළේ නිසා අංක හතරත් නිවරදි. පහබලමු දහනම්වන සීවසය අවසාන දසකොළදි රටේ විශාලතම අපනෑ නිෂ්පානය රබර්ය. එක වැරදිීමකද මේජු ගේවනකට අප රට ප්‍රධාන නිශ්පාදනය බවට පත්වන අපනෑ නි්පානය බවට පත්වනේ තේ එනිසා මේ පිළිතුර වැරදි. එනං විසි පහට එන්නො නංක. පහ තමයි වරහනට. ඉන්නන්නතුරුවට අලුත්ම ප්‍රශ්නරටාවක්ෙන ප්‍රශ්නංක විසිහ ඒසිට තිය දක්වා. මෙතනදී ඒ සහ B පමණක් නිවරදිනම් පිළිතුරෙන්නුනනාංක එක ඒසා ස පමණක් නිවරදිනා අංකත් දෙයක ඉට පස B සහ ස පමණක් නිවරදිනාංකත් තුන C සහ D පමණක් නිර්ධාංක හතර වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝනැත්තාං සංයෝගයක් හෝ නිවරදිනම් අංක මේදිර තමයි පිළිතුර එන්න ඕ අපි බලමු විසිහයවැනි ප්‍රශ්නය. පුරාණ අවධයේදී ශ්‍රී ලංකාවට එල්ල වූ දකුණු ඉන්දියානු ආක්‍රමණ සම්බන්ධයෙන් පහත දැක්වෙන කවර ප්‍රකාශය ප්‍රකාශ නිවරදිවේද කිය අපපි බලමු පලවෙනික ඒ අකුර. අපි හරිනං හරිියදදාගම ලඟින්. ශ්‍රී ලංකාව පාණ්ඩහා චෝල යන දෙපක්ෂයේ මාක්‍රමණයන්ට ලක්විය හරින අපේ රටට වරින්වර චෝලාක්‍රමණනල්ලන රජරාජ චෝලල වැනි චෝලාක්‍රමණ එට පසදි පාණන්්ඩාක්‍රමණ තුර අපේ රටට ශ්‍රීීමමාර් ශ්‍රීවල් ලබ වැනි පා්ඩා ක්‍රමණ පවසිද්ද වුණ එනං මේ පිළිතුර නිවරදි. එලාර පාණ්ඩි පාලක අන්න එක වැරදින එලාර කියල කියන්නේ සොලී කුමාරෙක් සොී පුද්ජලයෙක් ඒරෙන්න්න ඔු පාණ්ඩි වංශිකයෙක් නෙවෙේ. එනං බී අකුර වැරදි. තුට ඒ හරි බී වැරදි. සීබලමු චෝල ආක්‍රමණයක ප්‍රතිඵලයක් වශයෙන් අන්රාධපුර රාජධානය බිඳවරුණි හරණ එද්දාස් දාහතේ රාජේන්ද්‍ර චෝල රජතුමාගේ ආක්‍රමණත්තක තම අන් රාධපු රාජධානී බිඳ වැටන්නේ පස්සනමඳු යුග එන සීයකුරත් නිවරදි. ඒත් නිවරදී සීත් නිවරදි ඇවිි බලමු ඩියගුර මාරවර්මන් සුන්දර පාන ශ්‍රී ලංකා අයටත් කරගැනීමට සමත්තුවය. වැරදින මාරවර්මණ සුන්දර පා්ිකෙන පුද්ජලෙක අපේර රාක්‍රමණයක් එල්ල කරේ එනිසා ඩියකුර වැරදිනම් මෙතන නිවරදිවෙන්නේ ඒ සහ C එනිසා ඒ සහසී අපි වගූ බැලුවම පිළිතුරෙන්නේ අංක දෙක අක දෙක තමයි පිළිතුර. අපි විසි හත්වනි ප්‍රශ්නයටයම විසි හත්වනි ප්‍රශ්නයටතේ පළමුවන පරාක්‍රම්බාහු රජුගේ විදේශ සබධතා සම්බන්ධයෙන් පහත දැක්වෙන කවර ප්‍රකාස, ප්‍රකාශ නිවරදිකි ල අපි බලමු පලවන පරාක්‍රභාග විදේ සාක්‍රමණ සම්බන්ධ. ඒයකුර චෝලයන් සමග විවාහ සබඳතා. පරාක්‍රම්බාහු රජතුමා චෝලයන් සමග විවාහ සබඳතා පැවැත්තුවල්. වැරදි පලාක්‍රම්බාහු රජතුමා විවාහ සබඳතා පවත්වන්නේ පාණ්ඩ එවංශි ඔහු පාණ්ඩෙවංශයකේ. නිසා ඒ පිළිතුර වැරදි. ඒයකුර වැරදි. එටවස Bී අකුර, චීනය සමග සබඳතා පරාක්‍රම්භාහයුගේ චීනය සමග සබඳතා සම්බ පැවැත්තුූ බවටසාධක ලැබෙන්නේෙ නෑ හැබැ හුවක් නිදිගාසියාතික බුරුමය සියමය වගේ රටවල් සමගෙන සබඳතා පකාම්භෝජ වගේ රටවල්ි එක බියකරත් වැරදේ. බුරුමආක්‍රමණය හරණ පාක්‍රම්භාාව රජතුමා බුරුමේ ආක්‍රමණය කරනව අලවුන් සිතු රජු දවස එනිසා බුරු ආක්‍රමණය කිත්නුවරගල සෙනවිය යුද්ධවල එනම් සියකුර, රදි ප්‍රකාශයක් වෙනවා. අපි ඩියකර බලු කාම්බෝජය සමඟ මිත්‍ර සමඳ පරාක්‍රමබාහු රජතුමා කාම්භෝජය විත රාජ කුමාරිකාවක් යව් බවත් ඉතිහාසි මූලාශ්‍රවල සඳහන් වෙලා තිෙනෙනම් පරාක්‍රම භව රජතුමාගේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධෙන් කතා කරද්දි බුරු මාක්‍රමණය සීයකුරින් කාම්භෝජය සමග මිත්‍ර සබන්තා පැවත්ත ඩියකුරත් නිවැරදි වෙන එෙනම් මෙතැන නිවැරදි පිළිතුර වෙන්නේ C සහ D කියන පිළිතුරු C සහ D එතවට C සහ ඩ කියන පිළිතුරුුව අපට එන්නේ පිළිතුරුවංක හතර යටේ. හිතතිෙන වගේ බැලෝුණනයික හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ගුව C සහ D පමණක් නිවරදිී කියන පිළිතුර තිනංක හතර. එතොට ඒ සහ Bී වැරදි. එනම් වරහන් තුළ අංක හතර තමයි ලියවෙන්නට ඕන. ඉන්න අනතුරුව අපට දැකගන්න පුළුවන් ප්‍රශ්නාංක විසි අට. ින් බලන ප්‍රශ්නාංක විසි අටයටතේ අහල තියෙන්නේ කියවල් බලනොඳටම උඩරට රාජධානයේ බිඳවැටීම සම්බන්ධයෙන්. උඩරට රාජධානයේ බිඳවැටීම සම්බන්ධයෙන් පහත දැක්වෙන කවර ප්‍රකාශය ප්‍රකාශ නිර්දුවේ. දැි බලම ඒ විසි අටේ ඒ. රජුහා මොල්ලි ගොඩ අධිකාරම් අතර පැවති ගැටුම්. තු උඩරට රාජධානයේ බිඳවැටීම සම්බන්ධයෙන්. රජුහා මුල්ලි ගොඩ අතර ඇතිවු ගැටුම් බල පෑවේ නෑ එක වැරදි. ඊට පස්සෙදී දෙවැනි බීහකුර රජුට ජනතා සහයෝග අහිමින්. අන්න මුල්කාලයේ රජුට සම්පූර්ණ වශයෙන් විෂම ශ්‍රීවික්‍රමරජසිං කා හිටියේ ශ්‍රීවික්‍රම රාජසිං රජතුමාට උඩරට ජනතාවගේ භික්‍ෂූන් වහන්සේලාගේ රදලයන්ගේ සම්පූර්ණ සහයෝගය තිබ්බ හැබැයි, අවසාන කාල වෙනකොට ඇැලේපොල කුමාරිහාමය තුළ පිරිස ගාතනය කරලා ඔය වගේ විවිධ ක්‍රියා කලා පනිසා ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමාට ජනතා සහයෝගය අහිමියුුණා එනිසා බියකුර නිවරදී. ඊළඟට සීකරුබලමු බියකුරු නිවරදි, සීයකුර බ්‍රරිතානයන්ගේ කුමන්ත්‍රණකාරය ප්‍රතිපත්ති. එකක් හරිමොකද ජෝන් ඩොයිලි යොදවලා උඩරට රාජධානය තුළ අභ්‍යන්තරික වශයෙන් යම් යම්, අර්බුද ගැටලු මතු කරන්න බ්‍රිතානයන් කටයුතු කරයි නිසා බ්‍රිතාන්ගන්ගේ කුමන්ත්‍රණකාරි ප්‍රතිපත්තියත් මෙතැන්දි නිවැරදි. ඒ නිසා බීත් හරි සීත් ධාරි. අප ඩියකුරත්බලම බ්‍රතානයන් විසින් මහාමාර්ගිදි කිරීම මහාමාර්ගිදි කිරීම කිසිසේතුන් උඩරටරාජධානී බිඳ වැටීමට හේතුනඇගල අපට ැෙයි උඩරට රාජධනී ගමනා ගමන කටයුතුට නගතා වැදගත් නමුත් පරිහානය ගැනක අද්දී මෙතැන්දි වැදගත්ම වෙන්නේ රජුට ජනතා සහයෝග ැහිමි වීමයි බ්‍රතානයන්ගේ කුමන්ත්‍රණකාරී ප්‍රතිපතයගෙන B සහ C, Bසා C වගුව බැලුවම B සහස කියන පිළිතුර තුළත් වෙන්නේ පිළිතුරුවංක තුනේ එනිසා විසි අටට පිළිතුරංක තුන. පිළඩයම් විසි නමය. විසි නමවෙනි ප්‍රශ්නය බ්‍රතානයන් යටතේ පුරාණවාරි කටයුතු ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන්, දක්වන කවර ප්‍රකාශය නිවරදිදි කියලා නැපි බලමු නිවැරදි ප්‍රකාශ මොනෝද කියලා.ඒ අක්සරයට දෙගෙන බෞන්ඩරික් ඌරුබොක්කා කිරම වාරිමාග්‍ර ප්‍රතිසංස්කරණය කළේ කියලා. කිරම සහ උරුබොක්ක කියන්න වැව් ප්‍රතිසංස්කරණය කරන බෞන්්රිික් ආන්ඩුකාරවරයා විසින් නෙවෙයි. හෙන්්‍රි වෝඩ් කියෙනන ආ්ඩුකාරවරයා විසින්. එනිසා ඒ අක්සරය වැරදිී. සි දෙවනි අක්සරේ B අක්සරයෙන්කිෙන ෝඩ් වියලි කලාපේ පුරාණ වැවූ, ප්‍රතිසංස්කරණ කිරීමේ වැඩපිරිවෙක් ආරම්භග්‍රහරණය ඉයලින් කිීව වගේ ඌරුබොක්ක කි්‍රමවැව, ඉරක්කාමම්වැව ආදී වැව් ප්‍රතිසංස්කරණය කරේ වෝඩ ඇතං හෙන්දරි වෝඩ් කියන ආණඩුකාරවරයා. සයක්ක් ස්රෙන් කියනවා ගෙගරි ගම්වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරියය. එකත් හරි කන්තලේ වැව යෝ දැලේ කොටසක් ඔයාදී වැව්, වැැව හල මාක්ක ප්‍රතිසංස්කරනක නොහ කටයුතුළ තියෙනවා නිසා සීයක්ක්ෂරත් නිවරදිී. සේ ගෝඩන් ගෝඩන් කරමේ ආතර් ගෝඩන් කියෙන ආණ්ඩුකාරවරයා ඔහු කලාවව ප්‍රතිසංස්කරණය කළේ කියලා ඒකත් නිවරදි. නිසා කලාව ප්‍රතිසංස්කරණයර ආතර් ගෝඩන් කියන ආණ්ඩුකාරවරයා විසින්. එතකොටට ඒයක්ක්ෂරය වැරදිී, B අක්ෂරය C අක්ෂරය සහ D අක්ෂරයක අක්ෂර තුනම නිවරදිය නිසා අක්සර නිවර දිනම් මෙතන පිළිතුරෙන් ඕන දෙකකට වඩා වැඩී එනිසා පිළිතුර අංක පහ. එතුර විසින් නමවන ප්‍රශ්නයට පිළිතුරෙන් ඕන අංක පහ. ටවසි තිස්වන ප්‍රශ්නය. නිදහසින් පසු ශ්‍රී ලංකාව ඇතිවූ ආණ්ඩු ක්‍රමය සම්බන්ධයෙන්. තුර අපේ රටේ නිදහසයෙන් පස්සේ, ්‍රියාත්මක වෙන්න ඉදස් නමසි හතලි සතිය ඳන්වාදන සෝල්බ්‍රියාන්ඩු ක්‍රමයක් ක්‍රාත්මකරින් දහසෙන් පස්සේ. තුළ සෝල්බරිියයාන්ඩු ක්‍රමේ හැත්ත දෙක හැත්තාට එක ආඩු ක්‍රම ටිකම ක්‍රියාත්මකුණේ නිදහසෙන් පසේ හතුලිස් අටෙන් පස්සේ. අපි බලමු එතවට පාර්ලිමේන්තුව සමන්විත වූයේ අග්‍රාන්ඩුකාරවරයාගෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් හා සෙනෙට් සභාවනි ත සෝල්බරියාන්්ඩු ක්‍රමේ පාර්ලිමේන්තුව ප්‍රධාන කොටස් දෙකයි.ඒ තමයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙන්ට් සභා නිසා ඒ අක්සරේ වැරදිී දෙවැනි එක බී අක්ෂරේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මන්ත්‍රීවරුන් එකසී එක් දෙෙනෙකුගෙන් සමන්විත විය. ඒක නිවැදිමකද නියෝජිත මන්තෝල් බරි යාණ්ඩු ක්‍රමේ නියෝජිත මන්ත්‍රී ම්ලේ මන්ත්‍රී සංඛ්‍යාව එකසය එක්කයි. සීයක්ක්සරේ සියලුම කැබිනට ඇමතිවරුන් නියෝජිත මන්ත්‍රීමණ්ඩලේෙන් සාමාජිකි නතරින් තෝරා පත්කරගන්න නාලාදී. වැරදීමකද අධිකරණ මාත්‍යවර අනිවාර්රෙන්ම සනෙට් සභාවෙන් තමයි තෝරාගන්න ඕන. ඉට පස දස්නම්සේ හැත්ත දෙකකාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සනෙට් සභාව අහෝසිකන ලදී එකහරණ එතර සෝල්බරියාණ්ඩු ක්‍රමයටතේ ක්‍රියාත්මක වෙච්ච සනෙට් සබාව හැත්ත දෙකආණ්ඩු ක්‍රමයෙන් අහෝසිකර නො සෙනෙට් සභාවක් තිබුණෙන්නේ. එනිසා මේක යටතය අපට පිළිතුරුුවවෙන්නේ බීියකුරයි ඩීියකුරේ නමුත් වගේ බී සහ ඩ කියන අක්සර දෙකපර දැකගන්න ලැබෙන්න්න ඇති නිසා මෙතැන නිවැරදි පිළිතුරක් අපට හම වෙන්නේ නෑ. ඊළන්ඩ ප්‍රශ්නංක තිස් එකේ සිට තිස් පහතෙක් ප්‍රශ්නවට නිවැලදි පිළිතුර තෝරා හිියන්කේ වරහන්තුල අනතම පප්‍රතියන එතර තිස් එක්වෙනි ප්‍ර්නය නව මෙහෙම ප්‍රශ්ඥ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසන ඉතිහාසේ ප්‍රත්තම බෙදීම සිදු වූයේ කවර රජුගේ පාලන සමඳර ලංකාව සාාසනික වශයෙන් ප්‍රත්ථම බෙදීම සිද්දනේ මොනු රජුගේ කාලද කියල තමයි අපෙන් අහන්නේ. එනං සද්දාාතිස්ස වලගම්බා වෝහාරක තිස්ස ගෝටාභේ මහසෙන්. අපි දන්නවා මහාවිහාරහා අබේගිරකෙන බෙදීම ඇතිවෙන්නේ වලගම්බා කාලේ අපභේගිරිය වෙන්න ම සම්ප්‍රධයයක් විදිර කුපික් කල තිස්ස හිමියන්ගි නායකත්වෙන් වෙන් වෙලා යනෝ. එතට පිළිතුරන්න ඕන තිස් එක අංක දෙක්ක තමයි වරහන්තුලට එන්න ඕන. අනතුරුව අපට දැන්ගන්න පුළුවන් තිස් දෙවන ප්‍රශ්නය නැව් තොටකදී අය කළ තීරු බදු පිළිබඳව වාර්තාාවන සල්ලිපිය හරිම ලේසි ප්‍රශ්නය අපේ රටේ වරායට පැමිණි නැව් වලින් රේගුබදු අයකරවා සඳහන් වෙන්නේ හම්බන්තුර දිස්ත්‍රික ගොඩවාය කියන ප්‍රදේය හමච සෙල්ලිපිය නි සම නිවරදිි පිළිතුරවෙන්නේ. තිස් දෙවනි ප්‍රශ්නයට ගොඩවාය සෙල්ලිපිය ගොඩවාය කියන සෙල්ලිපිය පළවන ග්චබාහු රජුකි සෙල්ලිපිය ෙේ වේල් ැටියය කියන සෙල්ලිපි සඳන අපරාධ නීතිය සම්බන්ධි හෝපිටිගමුව සෙල්ලිපී සඳහන් වෙන්නේ වෙළඳ පොළක පාලනයේ පිළිබඳ නීත්‍රීති අඹගමෝ සෙල්ලිපේ පළවන විජේ බහ රජතුමා ශ්‍රීපාදයහා සම්බන්ධ කනලද සේවාවන් සංගමු විහාර සෙල්ලිපයේ පළවන පරාක්‍රම් බාහු දෙවන ගජබාහ රජුත් අතර ඇති වූ සමගි සම්මුෘතිය පිළිබඳතොරතුරු තමයි සහන. එනම් මෙතන තිස් දෙවනි ප්‍රශ්නයට පිළිතුරෙන්වන ගොඩවාය නිසා අංකතුන. තුංවනි ප්‍රශ්නය තිස් තුංවනි ප්‍රශ්නය බලමු අපි රාජ්‍ය මන්ත්‍ර සභාව ප්‍රථම කාන්තා මන්ත්‍රීවරය. රාජ්‍යමන්ත්‍ර සභාව ප්‍රථම කාන්තා මන්ත්‍රීවරය බවට පත්වෙන්නේ ඇඩලින් මොලමුරේ කියන තැනැත්ති. එනිසා මේ පලවෙනි ප්‍රශ්නම නිවරදී රාජ්‍යමන්ත්‍ර සභය ප්‍රථම කාන්තා මන්ත්‍රීවරය වීමේ ගෞරවය තියෙන්නේ ඇඩ්ලන් මොලමුරේ කියන මෙතිනියට නිසා ස් තුංගනි ප්‍රශ්නය අංක එ. එස තිස් හතරවනි ප්‍රශ්නය ලංකා ජාතික සංගමේ ප්‍රථම සභාපතිවරයා ලංකා ජාතික සංගමි ප්‍රථමර සභාපති අපි බලමු පොන්නන්නම්බලම් රාමනාධනය වැරදි මොකද පොන්නම්බලම් රාමනාදන් කියල කියන්නේ එදස් නම සය දොලහහි පවත්වන් ලද මැතිවරණේ ප්‍රථම ගත්ලාංකික මන්ත්‍රී. ඉලන්න පෝනම්බල ම අරුණාච්චලම් එදස් නම් සිදධහනමේ ආරම්භ කරපු ලංකා ජාතික සංගමේ ප්‍රථම සභාපතිවරයා ලෙස තේරීපත්තුනේ ඔහු තමයි එනිසා මෙතන නිවරදි පිළිද්‍රවෙන තිස් හතරේ පොන්නන්නම්බලම් අරුුණාච්චලම්. එනිසා තිස් සතර පිළිතුර අංක දෙක තමයි වරහන්තුළට එන්න ඕන. තිස් පස්සනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්ම කළද ප්‍රථම බහුකාර සංවර්ධ නියෝජනා ක්‍රමය වූයේ. ත තිස් පහේ ප්‍රථම බහුකාරය සංවර්ධන යෝජනා ක්‍රමය අපි දන්නව ලංකායිතතා ප්‍රකටයි. ගල් ඔය සංවර්ධන ව්‍යාපාරේ, ගල් ඔය සංවර්ධන ව්‍යාපාරය තමයි ශ්‍රී ලංකායි ප්‍රථම බහුකාරය බහුකාරය කකිලිගෙන කාරයන් ගොඩක් ඉටුකරගන්න. තර බහුකාරරි සංවර්ධන යෝජනා ක්‍රමයලි සහඳුන් වන්නේ ප්‍රථම එක ලෙස ගල් ඔය සංවර්ධන ව්‍යාපාරය නිසා තිස් පස්සුලි ප්‍රශ්නයට පිළිතුර අංක තුන තමයි එන්න ඕන. ඊළඟට ප්‍රශ්නංක තිස්සායේ සිට හතලිහ දක්වා තියෙන්නේ. බිබල පලවන ප්‍රකාශය දෙවනි ප්‍රකාශය නිවෘධය ගලපල එන පිළිතුර ොකද කියලා. පලනි ප්‍රකාශතින තිස් හයවැනි ප්‍රශ්නේ මෙ මෙහෙම. වෝහාරික තිස්ස රජතුමා දන්ඩනයක් වශයෙන් සාරීරික වදහිංසා අවලංගු කිරීමට නීති පැනවීය. ඒක නිවැරදි පිළිතුරක් මොකද ෝහාරික තිස්ස රජතුමා කාලෙ තමයි සාරීරිික වදහිංසා අවළංගු කිරීමට, නීති පැනව නිසා තිස්සයනි පිළිදුරේ පළවෙනි ප්‍රකාශය නිවරදි ප්‍රකාශයක් වෙනවා. දෙවැනි ප්‍රකාසිබල්ම පැරණි ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රීය ලක්ෂයවූයේ වෙළදාමයි. අපේරටේ පැරනි ශ්‍රී ලංකාව්‍ය ආර්ථිකේ කේන්ද්‍රීය ලක්ෂයබාට පත්තු වනේ වෙළදාම නෙවයි මොකද අපරටේ ප්‍රධානම ආර්ථික මධ්‍යස් ආර්ථික කේන්ද්‍රිය වුුණේ කුෂිකර්මාන්තයයක්ත් සමගවාරි ෙෂ්ටා චාරය පදනම් කරගත්. කෘෂිී ආර්ථිකරටාතම කේන්ද්‍රිය ලක්ෂුණේ නිසා එය වැරදි. එන පළවන ප්‍රකාශය නිවරදී දෙවනි ප්‍රකාශය වැරදී එනිසා පිළිතුරෙන්නඕන අංක එක වගෝධහ බැලුම් පේනව නිවරදිී වැරදී නම් අංක එක තමයි පිළිතුර බවට පත්වල්වා. එන වරහන තුළට එ ඕන අංක එක. තිස් හත්වනි ප්‍රශ්නය සුබනම් හමුදා සෙන්පතියා ජ්‍යවර්ධන පුර කෝට්ටේ බලකොටුව ගොඩ නැංවිය. එක වැරදිී මොකද අපට පැහැදිලි බෙන සුබ නෙවෙයි කෝටේ බලකොටුව හැදුවේ නිශ්ෂංක අලකේශර නි්ෂං කලකේශවර තමයි කෝට්ටේ කියන බලකොටුව නිර්මාණයකරය කෝට්ේ නැ ජවර්ධන පුර කෝට්ටේ බලකොට ගඩ නෙගුවේ, නිශ්ෂං කලකේශරය නිසා පලවෙනි ප්‍රකාශය වැරදී. එනසි දෙවනි ප්‍රකාශයේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ චීන සෙන්පති, චන්ද්‍රබානු වීර අලකේශර නම් සිංහල රජු අල්ලාගෙන සිරකරෝගලෙස චීනයට ගෙනගිය. වීර අලකේශ රජතුමා චීනයට අල්ලාගෙනගිය චන්ද්‍රබාණුනෙවෙයි චෙෙන්ං හෝ කියන සින්පතිය. එනිසා මේ පිළිතුරත් වැරදි. එනං පලවන ප්‍රකාශයක් වැරදී දෙවන ප්‍රකාසයක්ත් වැරදි එං වැරදී වැරදී කියන්නේ පිළිතුර අංක තුන වගෝධහා බැලන්න හොඳට වැරදී වැරදිී නම් පිළිතුරංක තුන තමයි වරහන්තුලට එ ඕෝන. ඊළංඟ ප්‍රශ්නය පුතුග්‍රීසින් විසින් ආගම් ප්‍රචාර්ය හා අධ්‍යාපනය අතර ඇතිකරතිබූ සමීප සබඳතාව ලන්දේසි නිසින් දිගටම පවත්වාගෙනයනු ලැබූිය. ඕ, ලන්දේ සිජාතිකයනුත් පුතුග්‍රීසි ගෙනගියපු ගොඩක් වාසිදායක ප්‍රතිපත්ති ඒ අයුරින්ම ලංකාවේ පවත්වාගෙන ගියා. තිස් අටවිනි ප්‍රශ්නය පළවනි ප්‍රකාශය නිවැරදි. දෙවනි ප්‍රකාසිතිනු මෙම්. පෘතුග්‍රීසින් අරම්භාතිබූ පාසල් තමන් වෙට පවරාගත් ලන්දේසිව ඊට නවජීවයක් ලබාදී ඒවායි සංඛ්‍ය වැඩිකොට එම පාසල් දේවස්ථානවට සම්බන්ධ කළහ එනම් ඉස්සරහ කියන කතාව තව තවත් තව තවත් දෙවනි ප්‍රකාශයෙන් පැහැදිලි කරනු නිසා. නිවරදිී නිවරදී විතරක්නේ පළවන ප්‍රකාශයේ මනාලෙස පැහැදිලි කරනු නිසා. ්‍ර්ංක තිස් අට පිළිතුරෙන් ඕන අංක පහ.ස තිස් නමේ බලමුුව පි වලානී සිද්ධාර්ථහිමියෝ පරමදම්ම චේතිය පිරිවෙන්න රත්මලානී පිට වීය පරමදම්ම චේතිය පිරිවෙන රත්මල් හන රත්මලානනි, පරමදම්ම ේතිී පිරිවනිගල්තම කියනෙතතු්‍ර ලානනි සිද්ධාර්තා මෘර්‍රමයේ ආරම්භ කර එය නිවරදිී. තිස් නමේ පලෙන් ෆ්‍රිකාසිය නිවරදී. පි දෙවනි ප්‍රකාසේ බලමු හික්කඩුවේශ්‍රී සුංගල හා රත්මලානේ ශ්‍රී ධර්මාලෝ කැනහිමිවරුන් විසින් විද්‍යෝධයා විද්‍යාලංකර හරයට මහරිහිකඩවේශ්‍රී සුමංගල හාමුදුරු විද්‍යෝධයාරම්භ කරනු රත්මලානනි ධර්මාලෝක හමුදුරු විද්‍යාලන් කරනං ඒකත් නිවරදිතොට නිවරදී නිවරදි. නිවරදිී නිවරදින වගෝධහබලන අංක දෙක තමයි පිළිතුර එන්න ඕන. ඉඩ පස්සේ ප්‍රශ්නාංක හතලිය අවසාන ප්‍රශ්නය, D. ේනානායක මහතාගේ අභාවයෙන් පසු ජෝන් කොතුලාවල මහතා අගමැතිතානතුරට පත්ය වැරදිී. D. සේනානායකින් පස්සේ හෝගේ පුතා ඩඩලි සේනායක තමයි රට අග මැති බවට පත්තන පලනි ප්‍රකාශය වැරදි. එ දස්නසේ පනස් හයේසිට එදස් නමසේ හැට පහදක්වා කාලේ තුළ ශ්‍රී ලංකාවේ ආණ්ඩු නොබැදිී විදේශ ප්‍රතිපත්තිය කකිරේ වැඩිය අවධානය කමු කරාලු ඒ. නිවරදි මොකද ඒ කාලවකවානව අප පෙරටේ ආණ්ඩු නොබැදි එක පක්ෂිකට එක පැත්තකටවත් නොබැදිී ප්‍රතිපත්තියඇතම අනුගමනය කළේ. ඒක කියන්නේ ධනවාදී කඳවුරටත් නැති සමාජවාදී කඳවුරටත් නැති නොබැදි ප්‍රතිපත්තියත් තමයි අපේ රට තුළ මේ කියන කාලවකවානේ ක්‍රියාත්මකුණේ එනිසා මේ පිළිතුර වගු දිහා බැලුවන් පැහදිලි වෙනවා වැරදි රදි වැදි නිවරදි නම් පිළිතුරෙන්නු නාංක. වරහන්තුලෙන් නොන අංක හතර එනං මෙන්න මේආකාරයේ ලංකා යිතිහාසයට ති උසස් පෙලව භාගයට බහුවරණ ප්‍රශ්න හතලිහක් එනවා මේ බහුවරන ප්‍රශ්න හතලියට ලකුණු හතලිහම ලබාගන්න මෙවැනි පේපර් තවතවත් කරලා හොඳින් පුරුදුුවෙන්න්න උසස්පලවි භාගේදී ඒසා මාර්තයක් පහසනම ලබාගන නිරන්තරයෙන්ම බහුවරණ ප්‍රශ්න අධ්‍යයනය කරන්න ඒ හරහා පහසුවෙන් මේ සාමාර්ථය ලබාගනීමට ඔබට හැකියාව ලැබේවි සිලු දෙනාටමල් තෙරුවන් සරණයි